හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ සැප්තැම්බර් මාස 11 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 1:30ට අපි එකතු වෙන්නේ පဋාණ සජ්ජායනයටත් ඒ වගේම ඉන් අනතුරුව කෙරෙන ධර්ම සාකච්ඡාවටත්. මේ ධම්මණ්ඩපේට පැමිණි ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, එහෙමනම් අපි අද දවසට නියමිත කොටස සාකච්ඡා කරමු. අපි බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ නමස්කාර කරමු, සිහි කරගනිමු. අපි කතා කරගෙන එන්නේ අතිපූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත නිර්වාණ විනිශ්චය කියන ඉතාමත්ම ගාම්භීර ධර්ම ග්‍රන්ථයක් පිළිබඳවයි. ඒකේ තියෙන කරුණු පිළිබඳව. ඉතින් මේකෙදී අපි හැමදාමත් කියනවා වගේ මේක ඉතාමත්ම ගැඹුරුයි. අපි වගේ කියන්නේ ප්‍රඥාවෙන් අඩු අයට හුඟක් අමාරුයි තේරුම් ගන්න. ඉතින් මේ විස්තර කිරීමත් සම්පූර්ණයෙන්ම කරන්නේ දැනට තියෙන දැනුම අනුව. ඉතින් අපි බුද්ධ රත්නයෙන්, ධම්ම රත්නයෙන්, සංඝ රත්නයෙන් කියන ත්‍රිවිධ රත්නයෙන්ම සමාව භජනය කරනවා. අපි අතින් යම් විදිහකින් දෝෂයක් සිදු වුණා නම්, අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් මේ විස්තර කිරීමේදී ඒක අපිට සමාව භජනය කරනවා. හොඳයි, අපි ඉදිරියට ගියෝ. රේරුකානේ චන්දවිමල මහනා හිමියන්ගේ පොතක් අපි පරිහරණය කරන්නේ. එතුමන් මේ ශාසනයට කරපු සේවය ඉතාමත්ම අග්‍රගණ්‍යයි. ඉතින් අපිට මේ වගේ පොතක් පරිහරණය කරන්න ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙන්න පුළුවන්. මොකද මේ පොත හුඟක් කියන්නේ අප කුඩාවදී පටන් පළ වෙලා තිබිච්ච පොතක්. නමුත් අපේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට ඒ පිළිබඳව මේ පොත පරිශීලනය කරන්න තිබුණ අවස්ථා බොහෝ අඩු බව මම පෞද්ගලිකව දන්නවා. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ මේ වගේ පොතක්, ග්‍රන්ථයක් අපිට පරිහරණය කරන්න ලැබීමට අවස්ථාව සැලසීම ගැන. හොඳයි, අපි පසුගිය සාකච්ඡාවේදී කතා කළා නිර්වාණයාගේ පරම සුඛත්වය කියලා එක. දැන් මට ඕනේ පොඩි සහයක් අපේ සම්බන්ධ වෙන අයගෙන්. අපි සුඛය කියනකොට කොටස් දෙකකට බෙදුවා. කියන්න පුළුවන්ද මොනවද ඒ කොටස් දෙක කියලා? මම එකක් කියන්නම් මතක් වෙන්න. එකක් තමයි වේදිත සුඛය. අනිත් එක මතකද? ශාන්ති සුඛය. බොහොම හොඳයි. ඒක මතක තියාගත්තේ. සුඛය කියන එක අපි කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි වේදිත සුඛයයි ශාන්ති සුඛයයි කියන එක. එතකොට මේ වේදිත සුඛය අපි කිව්වා නිතරම මේ මිලකල් හැකි සුඛයක් කියලා. ඒ කියන්නේ වේදේති වින්දි අපි අර කීයක් හරි දීලා යම්කිසි දර්ශනයක් බලන්න, සද්දයක් අහන්න, ඒ වගේ ඒ දෙන ප්‍රමාණය, මුදල් ප්‍රමාණය හැටියට අපි කහවණුවක්ද, කහවණු 10ක්ද මේ කාලේ හැටියට නම් රුපියල් 1000ක්ද, රුපියල් ලක්ෂයක්ද ආදී වශයෙන් ඒ විදිහට වේදිත සුඛේ මිල කරන්න පුළුවන් සුඛයක්. ඒකට අගයක් දෙන්න පුළුවන්. ශාන්ති සුඛය කියනකොට ඒක දෙකට බෙදෙනවා. එකක් තමයි එක කොටසක් අපි කියව මිල කළ හැකි සුඛය කියලා. අනිත් කොටස කියව මිල කළ නොහැකි සුඛය කියලා. දැන් කෙනෙකුට රෝගයකින් මිදෙන්න ඕන නම් අපි මුගක් වෙලාවට අපි මිදෙන්නේ එක්ක පැමිණි දුකෙන්, එහෙමත් නැත්නම් පැමිණෙන්න තියෙන දුකෙන් තමයි මිදෙන්නේ. මේ අපි දැන් මේ ශාන්තිය ගැන කතා කරනකොට අපි ඒ ශාන්ති සුඛය කියන එක ලැබෙන්නේ කොටස් දෙකක් අනුව. ඒ තමයි දැනට පැමිණ ඇති තියෙන දුකෙන් මිදීමත්, ඒ වගේම මතු පැමිණෙන්න තියෙන දුකෙන් මිදීමත් කියන දෙක තමයි අපි මේ ශාන්තිය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මිලකල හැකි ශාන්ති සුඛය තමයි උදාහරණයක් හැටියට කියන්නකෝ. දැන් යම්කිසි රෝගයකින් මිදෙන්න අපි ඇත්ත වශයෙන්ම යම්කිසි ගණනක් වියදම් කරනවා. අර කිව්වේ රජෙක් නම් නැත්නම් සිටුවරයෙක් නම් තමන්ගේ තියෙන වත්කමෙන් කහවණු 1000ක්, 10000ක් ආදී වශයෙන් වියදම් කළා. එයාගේ තියෙන අර හිසරුජාවෙන් මිදුණයි කියලා. ඒ වගේම එක රජෙක් ගැන කිව්වා, ඒ රජ
කෙනෙකුට එහෙම හැදුනා නම් එයාගේ මුළු රාජ්‍යම පරිත්‍යාග කරලා ඒ දුකෙන් මිදිනොයි කියලා. ඒකෝට අන්න ඒ වගේ වටිනාකමක් දෙන්න පුළුවන් ශාන්ති සුඛයකුත් තියෙනවා. මිලකල නොහැකි සුඛය කියනකොට අපිට මතකයි අපි සාකච්ඡා කළා යම් කිසි කෙනෙක්ගේ අතක ලොකු වනයක් හැදුනොත් ඒ වනය නිසා ඒ විදිහේ දුක නැති කරගන්න ඒ අත කපලයින් කරනවා. එතකොට ඒ අත නැති වෙලා ලබනවා ශාන්ති සුඛයක්. ඒ අත අයින් කරපු නිසා ඒ අතේ තිබිච්ච තුවාලෙන් ආපු වේදනාව දැන් දැනෙන්නේ නැහැ. අර අත අයින් කරපු තුවාලෙ සනිබුණාට පස්සේ අර තියෙන කලින් තිබිච්ච අතෙන් ආපු වේදනාව, ඒ වගේම පණුව ගහලා වගේ දේවල් තිබිච්ච ඒවා නැවත යාට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ලබන සුඛය මිල කරන්න පුළුවන් සුඛයක් නෙවෙයි. ඒකට හේතුව තමයි අතක වටිනාකම මෙච්චරයි කියලා මිල කරන්න බෑ. ඒ වගේම යම් කෙනෙකුට කිව්වොත් එහෙම අතපය හතරම කපලා දාලා කපලා දැම්මොත් ඔබට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒකට උනත් කැමති වෙනවා. අන්න ඒ වගේ සුඛවලට කියනවා මිල කළ නොහැකි සුඛය. හැබැයි ඒකත් ශාන්ති සුඛේම කොටසක්. ඕක තවදුරටත් අපි බලමු. වේදිත සුඛය කියනකොට මිල කළ හැකි සුඛය. ඒක තමයි මිනිස්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්‍ය අනුභව කිරීමත් මිල කළ හැකි සුඛය. ඒ කියන්නේ මිල කරන්න පුළුවන්. මිනිස්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පති. මිනිස්‍යෙක් වෙලා කය පිනවන්න, ඒ වගේම ඇස කන නාසය දිව කය පිනවන්න වේදන් කරන මුදලක් වේදන් කරලා ලබන සුඛයක වේදිත සුඛය. ඒක මිල කරන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්නේ යම් විදිහකින් තමන්ගේ ආත්ම භාවයේ කොහොමද ඒකට කියන්නේ සැප විඳින්න යම් කිසි මුදලක් වේදන් කළා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලැබිච්ච සම්පත්තිය අනුව ලබන සුඛයක් තියෙනවා. ඒක වේදිත සුඛය. දැන් මනුස්ස ජීවිතයක් ගත්තට පස්සේ මනුස්ස ජීවිතයේ ලැබිය හැකි සුඛයත් ලැබෙනවා. අපායේ තියෙන දුක්ඛ ලැබෙන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ජීවිතයේ ලැබෙන තියෙන සුඛය යට ලැබෙනවා. ඊළඟ ශාන්ති සුඛය කියනකොට මිල කළ හැකි සුඛය. ධන ධාන්‍ය සම්පත් පරිත්‍යාග කොට රෝග රෝග බිය චෝර බිය ආදී පැමිණ ඇති හෝ පැමිණීමට ඇති දුකින් මිදීම තමයි ඒ එක කොටසක්. ශාන්ති සුඛය එක කොටසක්. මේ මිල කළ හැකි කොටස. මිල කළ නොහැකි සුඛය තමයි අතපය ආදී පරිත්‍යාග කොට හෝ පැමිණ ඇති හෝ පැමිණීමට ඇති හෝ දුකින් මිදීම නම් වූ සුඛය. හැබැයි මේක තවත් ඉස්සරහට යනවා. අපි ගත්තොත් ශාන්ති සුඛය කියන එක මිල කළ නොහැකි සුඛයක් වෙනවා. අතපය ආදී පරිත්‍යාග කොට පැමිණ හෝ පැමිණීමට ඇති දුකින් මිදීම නම් වූ සුඛය තමයි ශාන්ති සුඛය කියලා කියන්නේ. ඒකෙදි අතපය ආදී අගේ මෙතකයි පිරිසිඳිය නොහැ. ඒකයි පොතේ තිබ්බ විදිහට මම ගත්තේ. මෙසේ අතපය සියල්ල පරිත්‍යාග කොට හෝ එක් මරණයකින් මිදීම නම් වූ ශාන්ති අගේද පිරිසිඳිය නොහැ. ඒ කියන්නේ අතපය සියල්ලම පරිත්‍යාග කරලා හරි එක මරණයකින් මිදෙනවා නම් ඒකේ ශාන්තියත් ඒක අගේ කරන් අගේ මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද ඒ මරණය කල් දමා ගත්ත මොහොතකින් හරි කාලයකට කෙටි කාලයකට හරි මරණය කියන එකෙන් එයා මිදුනා. ඒ ශාන්ති සුඛයක් තියෙනවා. ඒක නිසා දැන් අපි නිවනට පැමිණෙනවා කියනකොට අනන්ත අප්‍රමාණ මරණයන්ගෙන් හා පැමිණීමට ඇති සතර අපා දුක්ඛ ආදී සියලු දුකින් මිදීම නම් වූ නිර්වාණයෙහි ශාන්ති සුඛය අන්‍ය සුඛයන් අභිභවා ඇත්තා වූ අවේදිත සුඛයක් බව දැනගත යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ මේ නිර්වාණයට පැමිණීමෙන් ලබන මේ අවේදිත සුඛය කියන එක ඒ නිර්වාණයට පැමිණීමෙන්ම සංසාරයේ ඉදිරියට ඉපිද මැරෙනකොට ඒ මරණ සංඛ්‍යාව මෙච්චර ඉපදින සංඛ්‍යාවත් මැරෙන සංඛ්‍යාව වාර ගණනක් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් අනවරාර්ග සංසාරයේ බැලුවාම ඒ මරණයන් සියලු මරණයන්ගෙන් මිදීමක් තමයි නිර්වාණයට පැමිණීමෙන් සිදුවෙන්නේ. ඒක නිසා ඒ අවේදිත සුඛය තමයි අන්‍ය සුඛයන් අභිභවා තියෙන විශාලම සුඛය. ඒක අවේදිත සුඛයක් බව දැනගත යුතුයි කියලා කියනවා. ඒක විඳින සුඛයක් නෙවෙයි. නමුත් එන්න තියෙන බොහෝ දුක් කරදර වලින්
සතර අප දැන් අපි එදා කතා කරා නේව සංඥා නාසඤ්ඤායතනයේට ගියේ ඉන්න බ්‍රහ්මයාට පවා සතර අපායේ ඉපදෙන්න තියාගෙන තමයි යා නේව සංඥා නාසඤ්ඤායතනයේ සැපක් අනුභව කරන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ නිවනට පැමිණීම නිසා ඉදිරියට තියෙන සියලුම දුක්ඛයන්ගෙන් මිදෙනවා. එතකොට ඒ සුඛය විඳින්න පුළුවන් සුඛයක් නෙවෙයි, අර කලින් කතා කරා වගේ මේක අවේදිත සුඛයක්. ඉතින් ඒක තමයි අපි කෙටියෙන් මතක් කරගත්තේ. අපි අද දවසේ තියෙන තැනට යමු. එතකොට අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ නිර්වාණය සත්‍යයන්ගේ ප්‍රතිෂ්ඨාව වන පරිදි කියන මාතෘකාව තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට පැහැදිලි කරලා දෙන විශේෂ දෙයක් තමයි අපි කිව්වා නිර්වාණය කියන තැනට ස්කන්ධයන්ගේ පැමිණීමක් නැහැ කියලා. ඒ කියන්නේ අපි කිව්වා සූර්යාලෝකයේ තියෙන තැනට අන්ධකාරයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ වගේ නිර්වාණයට ස්කන්ධයන් හෝ සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ පැමිණීමක්, අතන සත්‍යයන් පුද්ගලයන් කියලා කියන්නේම ස්කන්ධයන්ට, ඒ ස්කන්ධයන්ගේ පැමිණීමක් නැහැ කියලා. එහෙමනම් අපි කිව්වා ස්කන්ධයන් කියලා කොටසක් නිවෙන්නේ නැහැ. ඒ ස්කන්ධයන් නැති නිසාම ස්කන්ධයන් කෙරෙහි පනවන සත්‍යයන් පුද්ගලයන් කියන කොටසත් එතන නැහැ කියලා. එතන මෙතෙන්දි කියනවා ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන්ගේ නැත්තා වූ නිවන ඇතැම් අයට නිෂ්ඵල වූවක් මෙන්ද ඇතැම් අයට එහි පැමිණිය හොත් මා නැතිවේ යැයි මහා භයජනක වූවක් මෙන්ද වැටහේ කියලා. ඒ කියන්නේ නිර්වාණයට පත් වෙනවා කියන එක ගැන බයක් උපදිනවා. හේතුව මොකද? එතන සත්ත්ව පුද්ගලයන් නැත්තා වූ නිවන කියන අය ලබලා ඒකේ ප්‍රතිඵලයක් නැහැ. මොකද එතනට ගියා කියන්නේ මම නැති වුණා කියලා ලොකු බයක් ඇති වෙනවා කියලා කියනවා සමහරුන්ට. ඒ කියන්නේ මේක ඇත්ත වශයෙන්ම නොදන්නා අයට තමයි එහෙම ඇති වෙන්නේ. එතකොට ස්කන්ධයන් හා සත්ත්ව පුද්ගලයන් නිවෙන්නේ නොමැති නමුත් යට දක්වන ලද අගය කළ නොහැකි ශාන්ති සුඛය සත්වයන්ටම අයිති වේ. මේක විශේෂ කාරණයක් මෙතනදී අපිට පැහැදිලි කරගන්න වටිනවා. මොකද දැන් අපි දන්නවා නිවනෙහි සත්‍යයන් පුද්ගලයන් නැහැ, ඒ වගේම ස්කන්ධයන්ගේ පහළවීමක් නැහැ කියලා. ඒ කියන්නේ එතන විඳින කෙනෙක් නැහැ. නමුත් දැන් ඒකෙන් කියන්නේ නැහැ ඒ ශාන්තිය කාටවත් අයිති වෙන්නේ නැහැ කියලා. ඒ ශාන්තිය ඒ නිවනට පැමිණි සත්වයන්ටම අයිති වෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. සත්‍යයන්ගේ එකම ප්‍රතිෂ්ඨාව පීඨා සිටීමට ස්ථානය වෙන්නේ ඒ නිර්වාණය කියන එක, ඒ ශාන්ති සුඛය. ඒක විස්තර කරනවා මේ විදිහට. ඒ මෙසේයි, ලෝකයේහි රෝගයයි විවහාර කරනු ලබන්නේ ශරීරයේම දුක් උපදවන්නා වූ කොටස් වලට. ලෝකෙ දුක් අපි රෝග කියලා කියන්නේ ශරීරයේම දුක් උපදින කොටස් වලට තමයි මේ රෝග කියලා කියන්නේ. ශරීරයේ කොටසක් වූ මස් හා ලේ වලට ගණ්ඩ, එහෙමත් නැත්නම් ගෙඩි යයිද කුෂ්ඨ යයිද විවහාර කරනු ලැබේ. අපි ගෙඩි කියලා කියන්නේ, කුෂ්ඨ කියලා කියන්නේ මොනවද? මේ ශරීරයේ තියෙන මස් කොටසකට, ලේ කොටසකට තමයි මේ ගෙඩි කුෂ්ඨ කියලා කියන්නේ. ඒ ගෙඩි කුෂ්ඨ කියන දේ වෙන දෙයක් නැහැ. ඒ ශරීරයේම කොටසක් තමයි ඒ ගෙඩි කියලා කියන්නේ, කුෂ්ඨ කියලා කියන්නේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උණයයි කියන ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයනේ, ශරීරයේ තියෙන තේජෝ ධාතුවනේ. තේජෝ ධාතුව තමයි ඒක අපි කිව්වොත් උෂ්ණත්වේ වැඩි වුණාම ඒකට උණ කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ශරීරයේම තියෙන තේජෝ ධාතුවන තමයි මේ උණ කියලා කියන්නේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාත රෝගයයි කියන ලැබේ. රෝග වනාහි ඒකාන්තයෙන්ම දුක්ඛයෝමය. රෝගියෙකුට හෝ සමාවෙන රෝගියෙකුට රෝග දුක්ඛයෙන් මිදීමට, රෝග දුක්ඛයෙන් මිදීමට ඇති එකම ප්‍රතිෂ්ඨාව නම් රෝගයාගේ අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යමය. දැන් යම් කිසි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා නම් ඒකෙන් ඒ ලෙඩෙන් මිදෙන්න තියෙන එකම පිහිට තමයි ඒ රෝගය නැතිවීම. රෝගය නැති වුණාම අපි කියනවා ඒ රෝග දුක්ඛයෙන් මිදුණා කියලා. ඒක ඉතින් අපි කවුරුත් දන්නා දෙයක්. ඒ ආරෝග්‍ය කියන ඒ
ලෙඩේ නැතිකමම තමයි එයාට පිහිට තියෙන්නේ. ඊළඟට රෝග යම්තාක් පවතිනම් ඒතා ආරෝග්‍ය ලැබිය නොහැ. රෝගී තියෙනකම් එයාට සුවයක් කියලා දෙයක් නැහැ. රෝගිය නැති වෙන්න ඕනේ සුවයක් ලැබෙන්න. එහයින් රෝගීව දුක් උපදවමින් පවත්නා වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ලේ සැරව සෙම ආදියේ අභාව ප්‍රාප්තිය රෝගීන්ට වන මහත් වූ ශාන්ති සුඛයක් බවද එයම රෝගීන්ට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද සියල්ලෝම පිළිගනී. ඒ කියන්නේ මේ ඇඟේ රෝගී උපදවමින් තියෙන ඇඟේ තියෙන මස් ලේ සැරව සෙම ආදිය නැතිවීමම තමයි රෝගීන්ට ඇතිවන ශාන්ති සුඛය. එතකොට එකම පිහිටත් එයා ඒගොල්ලන්ට එකම පිහිටා සිටින්න තැන වෙන්නේ. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට උදව් කරන්න උපකාර කරන්නේ මේ රෝගය නැතිවීම තමයි එයාට උදව් කරන්නේ. ඉතින් රෝග සංඛ්‍යාත ශරීර කොට්ටාසයක අභාව ප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීම යහපතක් විය යුතුයි. ඒ කියන්නේ දැන් මෙතනදි සඳහන් කරේ රෝගේ නැති වෙන එකම තමයි එයා ලබන සහනය ශාන්තිය. ඒ රෝගේ තියාගෙන ඉන්න කල් ඒ කියන්නේ රෝගේ ඒ නැතිවීම යහපතක් වෙන්නේ නැත්නම් රෝගෙන් වසන එකම තමයි යහපතක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. ඉතින් මෙතන පැහැදිලිවම කියලා කියනවා යම් කිසි ශරීරයේ ලෙඩක් හැදෙනොත් ඒ ශරීරයේ ලෙඩ හැදෙනවා කියලා කියන්නේ මේ ලෙඩ කියලා කියන්නේම ශරීරයේම කොටස් වලට. මේක මේ අලුත්ම සමහරවිට අලුතෙන්ම අහන දෙයක් වෙන්න පුළුවන්. අපි ලෙඩ කියලා කියන්නේ ශරීරයේ යම් කිසි කොටසකටමයි ලෙඩ කියලා කියන්නේ. එතකොට මේ ලෙඩෙන් සුව වෙනවා කියලා කියන්නේ ඒ ශරීරයේ ඒ අපි ලෙඩ කියලා කියපු කොටසේ අභාව ප්‍රාප්ති නැත්තම් ඒක දුරු වීම. හැබැයි මෙතෙන්දි කියනවා ඒ රෝග සංඛ්‍යාත ශරීර කොටස දුරු වීම යහපතක් නෙවෙයි නම් ඒ ලෙඩා කියලා කියන ඒ ශරීර කොටසත් එක්ක ජීවත් වීම යහපතක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක හොඳටම පෙන්නනවා රෝගයෙන් සුව වෙනවා කියලා කියන්නේ රෝගය කියන ඒ ශරීර කොටස අයින් වීමම තමයි රෝගෙන් සුව වෙනවා කියලා කියන්නේ. මෙතන කියනවා යමකුගේ අතක් කුණුයි ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසි මහත් දුක් උපදවමින් පවත්නේ නම් ඔහුට ඉන් මිදිය හැක්කේ රෝග භූත හස්තේ අභාව ප්‍රාප්තියෙන්මයි. යම් කිසි කෙනෙක් යතක් කුණු වෙලා ඇතුළතත් පිටතත් පණුවන් ගහලා නම් ඒකෙන් ලොකු දුකක් උපදවමින් පවතිනවා නම් ඒකෙන් මිදිය හැකි වෙන්නේ කොහොමද? ඒ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඒ අත නැතිවීමෙන්ම තමයි ඒ රෝගෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔහුට ඒ අත නැතිවීම දුක්ඛයක් යැයි කියතොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් කැවසීගත් අත නැමැති රෝගය තබාගෙන සිටීම සුවයක් වේ යුතුය. දැන් කවුරු හරි කියනවා නම් එයාගේ අත නැතිවීම ලොකු දුකක් කියලා. එහෙමනම් අර කුණු වෙච්ච පණුව ගහපු වේදනාවගෙන දෙන අත තියාගෙන ඉන්න එක සුවයක් වෙන්න ඕනේ. මේක සාපේක්ෂව ගත්තාම අත නැතිවෙන එක බොහෝ සුවයක් වෙනවා අර කුණු වෙච්ච පණුව ගහපු වේදනාවගෙන දෙන අත තියාගෙන ඉන්නවට වඩා. එය ඒකාන්තයෙන් දුක්ඛයක් හේයින් අතේ අභාවය ඔහුට වන මහත් ශාන්ති සුවයක් බවද ඒ ඔහුට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද දත යුතුය. අර කුණු වෙච්ච අත තියාගෙන ඉන්නවට වඩා ඒ අතේ නැතිවීම මහත් ශාන්තියක් සුවයක් මහත් ශාන්ති සුවයක් බවට ඔහුට තියෙන එකම පිහිට ඒක තමයි අත නැති කර ගැනීම. මොන හරි ප්‍රශ්න තියෙනවා මගදී අහන්න නොතේරෙන තැනක් තියෙනවා නම් මෙතෙන්දි කියනවා එක් අයෙකුගේ ශරීරයේ ලාදුරු නම් වූ දරුණු රෝගයේ වැළඳී ඇතුළත පිටත පණුවන් විසින් විදින ලදුව මහත් දුක් උපදවමින් පවත්නේ. කාගේ හරි ශරීරයක ලාදුරු රෝගේ හැදිලා ඒක බොහෝම දරුණු රෝගයක්. මම ඇත්තටම මේක කියවනකොට අන්තර්ජාලයට ගිහිල්ලා ඇත්තටම බැලුවා ලාදුරු රෝගීන්ගේ ඡායාරූප. ඉතින් ඒව දැක්කම බොහෝම දුක්ඛිතයි භයානකකම හොඳටම පේන දෙයක් තමයි මේ ලාදුරු රෝගය කියන එක. ඒක වැළඳුණාම මේ ඇතුළත පිටත පණුවන් විසින් විදින ලදුව මහත් දුක් උපදවමින් පවතින කාට හරි මේ ලාදුරු රෝගේ හැදිච්ච ලෙඩෙක් ගැන කියන්නේ. මොහුට පැමිණ පවත්නා දුක්ඛය වනාහි නිරය දුක්ඛය වැනි දරුණු දුක්ඛය. මේ ලාදුරු රෝගේ හැදිලා ඉන්න
රෝගියාට තියෙන දුක හරියට නිරේ දුක වගේ බොහෝම දරුණු දුකක්. ඔහුට ඉන් මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකල ශරීරයාගේම අභව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යයෙන්. දැන් මෙයාගේ ශරීරයේම ලාදුර රෝගය හැදිලා තියෙනවා නම් එයාට සුවයක් කියලා කියන්නේ ඒ සම්පූර්ණ මේ රෝගයේ පවතින මුළු ශරීරයේම අභව ප්‍රාප්තිය තමයි එයාට ඒ අභව ප්‍රාප්තියෙන් ලැබෙන සුවය තමයි මිදෙන්න පුළුවන් එකම ක්‍රමය. සකල ශරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියක. දැන් ඒ වගේ කෙනෙක් අපි හිතුවොත් එහෙම බොහෝ දුක් විඳින කෙනෙක් මැරුණහම අපි එදිනෙදාත් කියනවා නේද ගොඩාක් දුක් විඳගෙන ඉන්න කට්ටියට අනේ ඒ සමාජාර කියන අපි මැරෙනවට කැමති නැහැ. නමුත් මැරිච්ච එක හොඳයි අර විඳ විඳ ඉන්නවට වඩා කියලා. ඒ කියන්නේ අපි එතනත් අපි විශ්වාස කරනවා ඒ මැරීම නිසා ඒ පුද්ගලයාට ශාන්තියක් අයිති වෙනවා. ඉතින් මෙතන කියන්නේත් එහෙමයි ඔහුට ඉන් මිදිය හැක්කේ රෝගේ වී පවත්නා වූ සකල ශරීරයාගේම අභව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ආරෝග්‍යෙනි. සකල ශරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යක් පමණ අගනේයයි දක්වන ලද හිසරුජාසූයට වඩා සිය වාරයකින් අගනා ශාන්තියකි. අර අපි කතා කරානේ එක රජෙකුට හිසේ අමාරුවක් හැදලා රාජ්‍යම දන් දීලා එයාගේ හිසරුදාව සුව කරගත්තා කියලා. ඊටත් වඩා බොහෝ ශාන්තියක් කියලා කියනවා. ඊටත් වඩා අගනා ශාන්තියක් කියලා කියනවා මේ මුළු මේ ලාදුරු රෝගයෙන් පිළිච්ච මේ මනුස්සයා මැරෙන එක. නැත්තම් අභාව ප්‍රාප්ත වීම බොහෝම සුවයක් කියලා. ඊට වඩා අගනා ශාන්තියක් කියලා. ශරීරයාගේ අභාව ප්‍රාප්තියෙන් පසු පුරුෂයෙක්ද නැත්තේ? ඒක අපි හොඳටම දන්නවානේ. කවුරු හරි අභාව ප්‍රාප්ත වුණා, ශරීරය අභාව ප්‍රාප්ත වුණා කියලා කියන්නේ කෙනෙක්ගේ චුතිය. ඒකෙන් පස්සේ ඒ පුරුෂයා කියලා කියන කෙනෙක් නැහැ. පුරුෂයා නැති හේයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ඨාදී රෝග වූ ලේමස්සාදී අභාවයේද යහපත් නොවේ. දැන් කවුරු හරි කියනවා නම් පුරුෂයා නැති නිසා ඒ ශරීරයේ නැතිවීම එයාට යහපතක් නෙවෙයි කියලා. එහෙමනම් එයාට යහපත මේ ශරීරයේ නැතිවීම කුෂ්ඨ සහිතේ ශරීරයේ කුෂ්ඨ ගණ්ඩ ආදී දේවල් නැතිවීමෙන් ලබන ශරීරයේ අභාවය ඒ කියන්නේ ඒ කුෂ්ඨ ශරීරයේ නැතිවීම ඒ කියන්නේ එයාගේ මරණයෙන් ඔහුට යහපතක් වුණේ නැහැයි කියනවා නම් එනං අර කුෂ්ඨ ගණ්ඩ තියාගෙන ඉන්න එකම යහපතක් වෙන්න ඕනේ. ඉතින් ඒකයි මෙතෙන්දි කියන්නේ පුරුෂයා නැති හේන් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ඨාදී රෝග වූ ලේමස්සාදී අභාවයේද යහපතක් නොවේ. කුණු අතේ අභාවයේද යහපතක් නොවේ. ඒක නැතිකන අත අයින් කරගෙන ලබන සුවයක් නෙවෙයි නම් යහපතක් නෙවෙයි නම් අපිට කියන්න බෑනේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මෙතනදී පැහැදිලි කරලා කියන්නේ මේ ඒ කොටස් අයින් කරලා හරි ලබන සුවය අර තියාගෙන ඉදිද්දි ලබන සුව ලබන වේදනාවට වඩා බොහෝ සුවයක් කියන එක තමයි මෙතනදී නිතරම කියන්නේ. අපි නැවත වරක් කිව්වොත් පුරුෂයා නැති හේයි දැන් මේ මැරිච්ච පුද්ගලයා ගැන කියන්නේ මුළු ශරීරෙම නැති වෙලා ගිය අර මුළු ශරීරෙම කුෂ්ඨ දාලා නැත්තම් ලාදුරු හැදිච්ච ලෙඩා ඒ රෝගියා දැන් නෑ. ඒ කියන්නේ එයා කියන ඒ අභාවයේ ශාන්තියක් කියලා කිව්වනේ මුළු එයාගේ ජීවිතයේ නැතිවීමම එයාට ශාන්තියක් කියලා. පුරුෂයා නැතිවෙයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ කුෂ්ඨාදී රෝග වූ ලේමස්සාදී අභාවයේද යහපත් නොවේ. කුණු අතේ අභාවයේද යහපතක් නොවේ. ඉතින් ඒ ලේමස්සාදී අභාවය ඒ රෝගීන්ට සුවයක් වේ නම් සකල ශරීරයේම රෝගෝ පැවති තැනැත්තාටද ශරීරයාගේ අභව ප්‍රාප්තිය සිය වාරයකින් සුවයක් වන්නේමය. කියන්නේ අතේ අර අත කුණු වෙච්ච කෙනෙක් නැත්නම් අතේ බොහෝ වේදනාවක් තිබ්බ කෙනෙක් අත අයින් කළා ලබන සුවයක් නේ. දැන් ඒක අපි දැනගත්ත එක සුවයක්. ඒ වගේම සමුළු ශරීරයේම ලෙඩ දුක් වලින් තිබිච්ච අර
ගණ්ඩ කුෂ්ඨාදී මුළු ශරීරයේම හැදිලා තිබිච්ච මිනිස්සෙගේ ඒ මුළු ශරීරයේම නැතිවීම සිය වාරයකින් සුවයක් වෙනවා කියලා කියනවා. අර අතක් නැති වුණා, අතක් නැති අයින් වෙලා ලබන සුවය වගේ නෙවෙයි. දැන් මේ මුළු ශරීරයේම වේදනාවෙන් පිරලා තිබිච්ච පුද්ගලයෙකුට ඒ ශරීරයේ නැතිවීම සිය දහස් වාරයකින් සුවයක් වෙනවාමයි. ගණ්ඩාදීන්ගේ අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ පුද්ගලයන් ඇතිහෙයින් ඔවුන්ටම වේ. මෙන්න මේකේ තියෙනවා දැන් ගණ්ඩ ආදීන්ගේ අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය. දැන් යම් කිසි කෙනෙකුට ගෙඩි ඇඟේ ගෙඩි හැදිලා මොනවා හරි තිබුණොත් ඒව නැති වෙලා ලබන ශාන්ති සුඛය ඒ පුද්ගලයන් ඇතිහෙයින් ඔවුන්ටම වේ. ඒ කියන්නේ ඒ පුද්ගලයාටමයි ඒ ශාන්තිය ලැබෙන්නේ. පුද්ගලයා නැතිවන මේ ශාන්තිය කවරකට වේද යතහොත්, කියන්නේ පුද්දෙන් මරණයේදී මොකද වෙන්නේ? පුද්ගලයා නැති වෙනවා. පුද්ගලයා කියන කෙනා නැති වෙනවා. එතකොට ඒ ශාන්තිය කාටද ලැබෙන්නේ? මේද ඔහුටම මිස අන්‍යෙකුට නොවේ. දැන් දුකින් පෙළෙන කෙනෙක්, බොහෝ දුකේපත් ලෙඩ රෝග නිසා දුකටපත් වෙච්ච කෙනෙක් මැරෙනවා කියනකොට ඒකින් ලැබෙනවා ලොකු ශාන්තියක්. ඒ කාටද ඒ ශාන්තිය ලැබෙන්නේ? ඒ පුද්ගලයාටමයි. නැත්තම් වෙන කෙනෙකුට නෙවෙයි. ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුක්ඛය ඔහු විඳින්නේමය. ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුක්ඛය ඔහු විඳින්නේමය. ශාන්තිය කෙනෙක් ලැබුණ නැත්තම් ඒ ශාරීරිය පවත්වා ගැනීමේදී ලබන දුක්ඛය කවුද විඳින්නේ? ඒ පුද්ගලයාමයි විඳින්නේ. එහෙන් දුක්ඛය ඇත්තේ යමකුට නම් එහි නිවීම නැමැති ශාන්තිය අන්‍යෙකුට නොව ඔහුටම වේ. ඒක නිසා කාටද දුකක් තියෙන්නේ? ඒ දුක නිවෙනවා කියනකොට ඒකෙන් ලැබෙන ශාන්තිය වෙන කෙනෙකුට නෙවෙයි, එයා දුක් විඳපු පුද්ගලයා තමයි කියන එක කියනවා. ඔහුගේම ප්‍රතිෂ්ඨාව වේ. මේක තේරුම් ගන්න පහසුද අපහසුද? මොන හරි ප්‍රශ්න තියෙනවද? තේරුණාද මේ කියපුවද? දැට වැටුණා බොහොම පිං. හොඳයි, එහෙනම් අපි ඉදිරියට යමු. මම හිතනවා අනිත් හැටත් තේරෙන්න තියෙන නැත්නම් ඕන වෙලාවක අහන්න. ඊට පස්සේ කියනවා පුද්ගල සත්ව සම්මත ස්කන්ධයෝ. දැන් අපි පුද්ගලියෝ සත්‍යෝ කියලා කියන්නේ කාටද? ස්කන්ධයන්ටම තමයි පුද්ගලියෝ සත්‍යෝ කියලා කියන්නේ, නේද? දැන් මේ පංචවෝකාර ස්කන්ධ පහක් තියෙන තැනක ඉන්න පුද්ගලයන් තමයි අපි මිනිස්සයෝ, සත්වයා, බල්ලා, පූසා කියලා ඒ විදිහට නම් දාලා ඒ සත්ව පුද්ගල විදිහට සම්මත වෙච්ච කොටසක් කියන්නේම ස්කන්ධයෝම තමයි, නේද? ස්කන්ධයන් ඇත්ත වශයෙන්ම පවතින ස්කන්ධයට දීපු නම් නැත්තම් හඳුනා ගන්න විදිය තමයි මේ පුද්ගල සත්ව කියන විදිහට හඳුනා ගන්න. එතකොට මෙතන කියනවා පුද්ගල සත්ව සම්මත ස්කන්ධයෝ වනාහි මෙහි කියන ලද පුරුෂයාගේ ශරීරයෙන් මහත් වූ දුක් උපදන්නා වූ රෝගයෝ වෙති, දුක්ඛයෝ වෙති. ඒ කියන්නේ මේ කියන්නේ මෙතන ස්කන්ධ නේද? ස්කන්ධ ටික ගත්තහම අර කලින් කතා කරපු පුරුෂයාගේ ශරීරය වගේ ගොඩාක් දුක් උපද, මහත් වූ දුක් උපදවන්නා වූ රෝගයෝ කියලා කියනවා. මොනවද මේ රෝගයන් කියලා කිව්ව? ස්කන්ධ. මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ තමයි රෝගයෝ කියලා කියන්නේ. ඔවුන්ගේ රෝගත්වාදී රෝග භාවය සම 40 භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ. ඉදිරියේදී දක්වනවා. මේ නැතත් අපි දන්නවා, අපි කියනවා කොහොමද මේ යම් කිසි දෙයක් අරගෙන අපි කියනවානේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලවකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා අපි විපස්සනා කරනවානේ. එතකොට රෝගතෝ මේක රෝගයක් හැටියට බලනවා කියලා. එතකොට මේ මොනවද රෝගයක් හැටියට බලන්නේ? මේ ස්කන්ධ ටිකම තමයි රෝගය කියලා බලන්නේ. එහෙයින් ඔවුන්ගේ අභාව ප්‍රාප්ති. මොනවද මේ ඔවුන්ගේ අභාව ප්‍රාප්ති කියලා කියන්නේ? ස්කන්ධයන්ගේ අභාව ප්‍රාප්තිය. ගණ්ඩ කුෂ්ඨාදීන්ගේ හා යටකී පුරුෂයාගේ ශරීරයේ අභාව ප්‍රාප්තියෙන් මහත් වූ සුඛයකි. ඒ කියන්නේ මේ දැන් ස්කන්ධ වලින් ගෙන දෙන දුක කියන එක නැති කිරීම. ඒ ස්කන්ධයන්ගේ නිරෝධය අර ගණ්ඩ කුෂ්ඨාදීන් පිළිච්චර පුද්ගලයාගේ අභාව ප්‍රාප්තිය වගේ බොහෝ සුඛයක් කියලා කියනවා. නිර්වාණ සංඛ්‍යාත නিত্য පරම සුඛය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන්වීමෙන්මය
මොනවගෙන්ද ස්කන්ධයන්ගෙන් වෙන්වීමමයි මේ නිර්වාණ සංඛ්‍යාත නිත්‍ය පරම සුඛය ලබනවා කියලා කියන්නේ. ලබන්න පුළුවන් වෙන්නේ මේ ස්කන්ධයන්ගෙන් වෙන්වීමෙන්මයි. එයින් නිවනට පැමිණීමෙන් වන ස්කන්ධ අභාවය භය විය යුත්තක් නොවේ. මේ මාතෘකාව පටන් ගත්තෙම කොහොමද? සමහරු නිවන කියනකොට බය වෙනවා. ඇයි? එතන කෙනෙක් නැත්තම් මම නැති වෙයි කියලා හැඟීමෙන් බය වෙනවා කියලා කියවනේ. ඉතින් දැන් මෙතනදී කියනවා මේ සියලුම උදාහරණ දක්වලා කියනවා මේ ස්කන්ධයන් නැති වෙනවා කියන්නේ බොහෝම සුඛයක්. ඒ කියන්නේ නිර්වාණ සංඛ්‍යාත නিত্য පරම සුඛය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන්වීමෙන්මයි. ඒ කියන්නේ ස්කන්ධයන්ගෙන් වෙන්වීමෙන්මයි මේ නিত্য පරම සුඛය ලබන්න පුළුවන් වෙන්නේ. එහෙයින් නිවනට පැමිණීමෙන් වන ස්කන්ධ අභාවය බය විය යුත්තක් නොවේ. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ නැතිවීම නිවනට පැමිණනවා කියන්නේ ස්කන්ධයන්ගේ අභාවය. ඒක බය විය යුත්තක් නොවේ කියලා. රෝග භූත සකල ශරීරයගේම අභාව ප්‍රාප්තියෙන් ලැබිය යුතු ශාන්ති සුඛය ඒ රෝගියාට අයත්වන්නාක් මෙන් ස්කන්ධ නැමැතිමුත් ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත නිර්වාණ සුඛය ස්කන්ධ දුක්ඛේ ලැබූ සත්‍යය පිළිබඳම වේ. දැන් අර රෝගයක් තිබිච්ච මිනිසයාගේ ශරීරයේ අභාවය කියන එක ලැබෙන්නේ ඒ රෝගියාටම කියවනේ. ඒ රෝගයෙන් පිළිච්ච මිනිස් පුද්ගලයාටමයි ඒ ශාන්තිය ලැබුණේ. ඒ විදිහටම මේ නිර්වාණේ ස්කන්ධ කියලා කොටසක් නැති වුණත් මේ ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත නිර්වාණ සුඛේ කියන එක අර ස්කන්ධ දුක තිබිච්ච පුද්ගලයා පිළිබඳවම වෙනවා කියලා කියනවා. මේ ශාන්තිය නැතහොත් දුක්ඛය ඇත්තේ මේ. දැන් මේ විදිහට මේ ස්කන්ධයන්ගෙන් මිදුලා ලැබෙන ශාන්තිය නැත්තම් ස්කන්ධ පැවැත්මක් තියෙනවනේ තවදුරටත්. ඒ කියන්නේ ඒ දුක ස්කන්ධ දුක තියෙනවාමයි. ඒ නිසා එහෙයින් සත්‍යයකු නැති නමුත් එය නිර්ර්ථක වූවක් නොවේ. නිවනේ සත්‍යයක් නැති වුණාට මේ කරන දේ මේ ස්කන්ධයන්ගෙන් මිදීම කියන එක අර්ථ නැති දෙයක් නෙවෙයි, බොහෝ අර්ථ සහිත දෙයක්. සකල ශරීරයේම අභාවයට පැමිණි රෝගියාට ශරීරය නැතත් රෝග සුවය ඒකාන්තයෙන් දුක්ඛයෙන් මිදීමට ප්‍රතිෂ්ඨාවක් වූවාක් මෙන් සකල ශරීරයේම අභාවයට පැමිණි පුද්ගලයාට, ඒ කියන්නේ මේ මරණයට පත්වන රෝගියාට ශරීරය නැතත් රෝග සුවය කියන එක ඒකාන්තයෙන් දුක්ඛයෙන් මිදීමට පිහිට වුණා වගේ මේ සත්ව පුද්ගල කියලා සම්මත කරගත් ස්කන්ධ නැති වුණත් ඒ නිරුද්ධ වූ ස්කන්ධ සම්බන්ධයෙන් ඒට අදාළ වෙච්ච සත්වයන්ට නිවන ඒකාන්තේම ප්‍රතිෂ්ඨාවක් වේමය කියලා කියනවා. දැන් අර රෝගෙන් සුව වෙච්ච රෝගය නිසා මුළු ශරීරයම නැති වෙලා ජීවිතේ නැති වෙච්ච පුද්ගලයාට ඒ රෝගයෙන් මිදීමට ඒ අභාව ප්‍රාප්තිය පිහිටක් වුණානේ. අන්න ඒ වගේම මේ සත්‍යව පුද්ගලියෝ කියලා අපි සම්මතයේ කතා කරන මේ ස්කන්ධ කියන ඒවා නිවනේ නැති වුණාට මේ ස්කන්ධව සම්බන්ධ වෙලා හිටපු සත්වයන්ටම නිවන ඒකාන්තේම ප්‍රතිෂ්ඨාවක් වෙනවා. දැන් අර මරණයෙන් පස්සේ අර රෝගියා නැහැ. නමුත් ඒ මරණා කියන එකෙන් ලබන සුවය අර රෝගයන්ගෙන් නැවත නැවත පිළීමක් නැති නිසා ඒ සුවයක් අයිති වුණේ ඒ රෝගයෙන් පිළිච්ච මිනිසයාටමයි. ඉතින් මෙතන කියන්නේ නිර්වාණයට එනකොට, يعني නිර්වාණය කියන තැන සත්‍යෙක් පුද්ගලයක් ස්කන්ධමකුත් නැති වුණත් එතන තියෙන සුවය අයිති වෙන්නෙම අර ස්කන්ධ දරාගෙන කලින් පැවති ස්කන්ධ වලින් හඳුන්වපු පුද්ගලයාටමයි ඒක ප්‍රතිෂ්ඨාවක් වන්නේ. සැඟවි සිටීමටද සැඟවි සිටීමට ස්ථානයක්ද වේ. මෙතන සැඟවි සිටනවා කියලා කියන්නේ දැන් දුකෙන් මිදිලා ඉන්න තැනක්. මේක සැඟිලා ඉන්න පුළුවන් තැනක් විදිහට මෙතෙන්දී විස්තර කරනවා. දුක්ඛ ධර්ම නැමැති සතුරන්ට ඇතුල් විය නොහැකි බලකොටුවක්ද වේ. නිර්වාණය කියන එක මේ දුක්ඛ ධර්ම කියන සතුරන්ට ඇතුල් වෙන්න පුළුවන් තැනකුත් නෙවෙයි. ඒක බලකොටුවක්. ඒක ඇතුල් වෙන දෙන්නේ. මෙසේ නිර්වාණය සත්‍යයගේ ප්‍රතිෂ්ඨාව වන ආකාරයේ වැටහෙන පරිදි කල්පනා කළ යුතුයි කියලා කියනවා. මේ කොටස ගැන මොනව හරි ප්‍රශ්නෝ අදහස් තියෙනවද? තේරුණාද? තේරුම් ගන්න අපහසුයිද?
දට වැටහුුණා ජයන්ත මහත්තය ඇත්තටම මට හිතෙනවා අපි මමනං හිතපු නැති විදිහට මේක ලස්සන්ට විස්තර වෙනවා අපි කකුලක් කැපුවහම මෙහෙම ඒක සම්බන්ධයෙන් අපි හිතන්නේ මේ විදිහට මටත් මුලදී හිතුණා නිර්වාණය අර නැති වෙනකොට කාටද ඒ සුඛය ලැබෙන්නේ කියන එක මේකෙන් හොඳට ඒක පැහැදිලි වෙනවා බොහොම පිං මේක අපිට අලුත්ම පැත්තක් බලන්න ස්වාමීන් වහන්සේ හොඳ ලස්සන විස්තරයක් කරලා තියෙනවා නේද බොහොම හොඳයි ඒක හොඳයි අපි තව පොඩ්ඩක් බලමු නිර්වාණේ ගැඹීර දුර්දශ භාවය දුර්දශ කියලා කියන්නේ මොකද්ද කාටද කියන්න පුළුවන් දුර්දශ කියන්නේ මොකද්ද දකින්න තියෙන අපහසු දුර්දශ කියලා කියන්නේ දර්ශනයේ තියෙන අමාරු බව දුර්දශ නේ එතකොට මෙතන කියනවා නිවනට නොපැමිණ සසර සැරිසරමින් සිටියහොත් එක එක සත්‍යයකට පැමිණිය හැකි දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැත්තේය නිවනට පැමිණෙන්නේ නැතුව සසර සැරිසරමින් ඉන්නව නම් සත්‍ය අපි කියනවානේ සම්පති වශයෙන් මේ සත්‍යයක පණවන්න පුළුවන් ඒකනේ බුදුරජාණන් වහන්සේ මම උන්වහන්සේ කලින් මේ ආත්ම භාවයේ මෙහෙම හිටියා කියලා කියනවානේ ඒ කාලේ අහවලා ආනන්ද හාමුදුරුව තමයි අහවලා වෙලා හිටියේ ඒ සියලු විස්තර කියනවානේ ඒකින් අපිට ගම්ම්‍ය වෙන්නේ නැත්නම් අපිට හැඟෙන්නේ අපි මේ සත්ත්ව පුද්ගල කියලා නමින් පනවගෙන හිටියත් ඒ సంతාන නිර්වාණය දක්වාම එකම චිත්ත సంతානයක් එකම චිත්ත අපි කියන කාය චිත්ත කියලා ගන්න පුළුවන් නමුත් එකම సంతානයක් තමයි එකිනෙකට සම්බන්ධයක් තියෙනවා මේ භවවල එකිනෙකට සම්බන්ධයි ඒකෙන් මේ శాశ్వතවාදයට යනව නෙවෙයි නමුත් දැන් චුතියට අනතුරුවම ඒට අදාළව ප්‍රතිසන්දියකින් නැවතත් කියන්නේ ප්‍රතිසන්දියක් කියලා කියන්නේ නැවතත් සංදිවීමක් තියෙනවානේ ඒ භවවල. ඉතින් අන්න ඒ එහෙම ගත්තාම ඊ නිවනට පැමුණෙන්නේ නැත්තම් මේ සත්වයා කියන ඒ සන්තතිය සත්ව සන්තතිය දිගින් දිගට ප්‍රමාණයක් නැතිව මේ දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැතුව පවතින. මොකද ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛන්නේ ඒ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ සසරේ අපිට ප්‍රමාණයක් නැති දුකක් ඇති වෙනවා. ඒතර මෙතන කියනවා නිවනට නොපැමිණ සසර සැරිසරමින් සිටියහොත් එක එක සත්‍යයකට පැමිණිය හැකි දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැත්තේ. ඒ බව සංසාරයාගේ අනමතග්ග භාවයෙන් දති යුතුයි. දැන් මම ප්‍රශ්නයක් අහන්න. මොකද්ද අනමතග්ග කියලා කියන්නේ? මොකද්ද අනමතග්ග කියන්නේ? අනන්ත කියන්නේ කොනක් පෙන්වන්න බැරි අනන්ත සංසාරයේ අපි ඉපදෙන අවස්ථාවක් නැති කියන එක නේද? ඔව්. ඇත්තට මම මේ වචනේ පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොට අපි දන්නා අග්ග කියලා කියන්නේ කෙලවර නේ. අග්ග කියලා කියන්නේ කෙලවර. මත කියලා කියන්නේ දන්නවා කියන එක. මත කියලා කියන්නේ මැරිච්ච කියන එකටත් කියනවා. නමුත් මෙතන මත කියලා කියන්නේ දන්නා කියන එක. මත කියලා කියන්නේ දන්නා කියන එකයි. එතකොට න මත අග්ග. ඒ කියන්නේ අගක් නොදන්නා වූ කියන අර්ථයෙන් තමයි මේ අනමතග්ග කියන එක භාවිතා වෙන්නේ. ඒ කියන්නේ අගක් නොපෙනෙනවා. නොදන්නවා. අග මොකද්ද කියලා දන්නේ නැහැ. මේ සංසාරයගේ අනමතග්ග භාවයෙන් දතිය. නිර්වාණයට ආවෙ නැත්තම් මේකේ කෙලවරක් ගැන දැනගන්න පුළුවන් විදිහක් නැහැ. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුක්ඛ ස්කන්ධයාගේ නිවීම නිර්වාණය හේයින් එම දීර්ඝ ප්‍රමාණය හා විශාල ප්‍රමාණය නිර්වාණයාගේ ගැඹීර දීර්ඝ ප්‍රමාණයයි දත යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ නිර්වාණයට පැමිණුණ නැත්තම් මේකේ අග කෙලවරක් හොයන්න බෑ මේ සංසාරේ. ඒක දන්නේ නැහැ. අග කෙලවර මේකයි කියලා දැනගන්න පුළුවන් විදිහක් නැහැ. ඒ අගක් නැති විශාල වෙච්ච දුක්ඛ ස්කන්ධයාගේ නිවීම කියන නිර්වාණය අර එම දීර්ඝ ප්‍රමාණය හා විශාල ප්‍රමාණය නිර්වාණයාගේ ගැඹීර දීර්ඝ ප්‍රමාණයයි දත යුතුයි කියලා. කියන්නේ මේ නිවනෙන් ලබන නිවනේ දීර්ඝකම නැත්නම් විශාල ප්‍රමාණය හරියට අර සංසාරේ කෙලවරක් නොපෙන සංසාරේ ඉදිරියට තියෙන ප්‍රමාණය වගේ කියලා විශාල කොටසක් කියලා දැනගති යුතුයි කියලා කියනවා. ඒ වගේම ගැඹීරයි දීර්ඝ ප්‍රමාණයයි දති යුතුයි කියලා කියනවා. අපි නැවත වරක් කිව්වොත්
ඒ අපි කිව නිවනට නොපැමිණ සසර සැරිසරමින් සිටියහොත් එක සත්‍යයකට පැමිණිය හැකි දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැත්තේ. ඒ බව සංසාරයාගේ අනවතග්ග භාවයෙන් දත යුතු වේ. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුක්ඛ ස්කන්ධයාගේ නිවීම නිර්වාණය හේයින් එම දීර්ඝ ප්‍රමාණය හා විශාල ප්‍රමාණය නිර්වාණයාගේ ගම්භීර දීර්ඝ ප්‍රමාණයයි දත යුතුයි කියලා. ඒ කියන්නේ මේක විනිර්වාණය කියන එක ප්‍රමාණ කරන්න බැරි තරමක් කියලා තමයි මෙතෙන්දි කියන්නේ. සංසාරේ වනාහි ප්‍රමාණ කළ හැකි වූවක් නොවන්නාසේම නිර්වාණයාගේ ගම්භීර භාවයේද ප්‍රමාණ කළ නොහැ. යොදුන් සුවාසු දහසක් ගැඹුරු මහා සමුද්‍රයාගේ ගම්භීර ප්‍රමාණය නිර්වාණයේ ගම්භීර ප්‍රමාණයට උපමා කළහොත් සූර්යයාට කදෝ කිමියකු උපමා කිරීම වැනි. එතකොට මේ යොදුන් සුවාසු දහසක් 84,000ක් ගැඹුරු වෙච්ච මහා මුහුදේ ගැඹුර නිර්වාණයේ ගැඹුරට උපමා කරනවා නම් හරියට සූර්යාට කදෝ කිමියක් උපමා කරා වගේ කියලා කියනවා. කවුද කදෝ කිමියා කියන්නේ? කලා බැදිරිය. ඔව්. කලා බැදිරිය දුහක්ද? හරි, බොහොම හරි. ඇත්තටම මම මේ වචන ගැනත් හෙව්වා. කනා මැදිරිය කියලා වචනයක් නැහැ. කනා මැදිරිය කියලා වචනයක් නැහැ. කන මැදිරිය කියලා තියෙන වචන දෙකක්. ඒ වගේම කලා මැදිරිය. කලා ලා යන සංඥක ලා යන කලාමැදිරිය කියලා වචනයක් තියෙනවා. එතකොට ඒ කලාමැදිරිය හෝ කනමැදිරිය කියන ඒ සතා තමයි මේ කදෝ කිමියා කියන්නේ. ඒ කදෝ කිමියාට කියන තව නමක් තමයි කදෝ පැණිය. කදෝ පැණි කියලා කියන්නේ මේ කදෝ කිමියාට. ඒ කියන්නේ කනමැදිරිය නැත්තම් කලාමැදිරිය. හරියට මේ මූදේ ගැඹුරයි නිර්වාණයේ ගැඹුරයි බැලුවාම නිර්වාණයේ ගැඹුර සූර්යා නම් මේ අර කනමැදිරිය නැත්තම් කලාමැදිරියගේ එළිය හිරට උපමා කරා වගේ කියලා කියනවා මේ දෙකේ වෙනස. ඒ තරම් මේ නිර්වාණයේ ගම්භීර භාවය මෙතෙන්දි පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ 84,000ක් වෙච්ච මූදි ගැඹුරට වඩා කොපමණ ප්‍රමාණයකින් මේ නිර්වාණය කියන එක ගැඹුරුයිද කියන එක තමයි මෙතෙන්දි කියලා තියෙන්නේ. හොඳයි, මේ සත්වයන්ට වනාහි තම තමාගේ ආත්ම භාවයව පවත්නා වූ නාම රූප ධර්ම සමූහය වෙන්කොට එකක් එක එකක් ලක්ෂණ රස ප්‍රත්‍යුපස්ථාන පදස්ථාන වශයෙන් හා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගැනීමටද ඉතා දුෂ්කර වේමය. එහෙයින් නාම රූප ධර්මයන් අනාත්ම වශයෙන් දුටු කල්හිම දැකිය හැක්කා වූ නිර්වාණ ධාතු අතිශයින් දුර්දශ වේ. අති සූක්ෂමද වේ. ඒ කියන්නේ දැන් අපි ස්කන්ධ පහක් කියලා කිව්වනේ. මොනවද මෙතන ස්කන්ධ ගැන කතා කරා? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. හොඳයි, මට කවුරු හරි කියන්නේ ඇයි අපි ඒවට ස්කන්ධ කියලා කියන්නේ? ගොඩක්. ඔව්, රාශි අර්ථයෙන් නේද? රාශි අර්ථයෙන් තමයි ස්කන්ධ කියලා කියන්නේ. ගොඩක් කියන අර්ථයෙන්. ඒ වගේම මේ ස්කන්ධ කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා 11 ආකාරයකින් පවතිනා වූ ස්කන්ධ කියලා. ඒ තමයි අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ආදී වශයෙන් වෙච්ච 11 ආකාරයකින් අපිට සලකන්න පුළුවන් ඒ දේවල් තමයි ස්කන්ධ කියලා කිව්වේ. එතකොට ඒ ස්කන්ධ අපි ගත්ත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ ආපහු දෙකකට බෙදන්න පුළුවන්. රූප ටික වෙනම ගන්න පුළුවන්. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ වෙනම අරන් ඒ ස්කන්ධ හතර නාම හැටියට සඳහන් කරනවා. මොනවද ඒ? වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර නාම. එතකොට අපි රූප ස්කන්ධය කියන එක රූප. එහෙමනම් මේ පංචස්කන්ධයටම තමයි මේ නාම රූප කියලා කිව්වේ. දැන් මෙතෙන්දි කියනවා මේ සත්වයන්ට වනාහි තම තමාගේ ආත්ම භාවයව පවත්නා වූ, කියන්නේ තමාගේ ආත්මය කියලා සලකන නාම රූප ධර්ම සමූහය වෙන්කොට එක එකක්. ඒ කියන්නේ මේ නාම රූප ධර්ම වෙන වෙන් කරලා වෙන වෙනම
ගත්තාම ඒවා හතර ආකාරයි. කොහොමද මේක අපි පාලියෙන් කියනවා? ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා. ඒ කියන්නේ ලක්ෂණ කියලා කියන්නේ මේ හැම ධර්මයකටම, මේ පරමාර්ථ ධර්ම වලට තියෙනවා ස්වභාව ලක්ෂණයක්. යම් කිසි ලක්ෂණයක් තියෙන, දැන් උදාහරණයක් ගත්තොත් පඨවි කියන එකේ තියෙනවා තද ගතිය කියන ලක්ෂණය, කර්කශ ගතිය ලක්ෂණයක් තියෙනවා. ඊළඟට මේ රස, රස කියලා කියන්නේ ඒකේ කෘත්‍යයක් තියෙනවා. රස කියලා කියන්නේ කෘත්‍ය. දැන් පඨවි ධාතුවේ කෘත්‍ය තමයි අනිකුත් රූප දරාගෙන සිටීම කියන එක. පච්චුපට්ඨාන කියලා කියන්නේ අවබෝධ වෙන විදිය, ඒකට අපිට තේරෙන විදිය තමයි පච්චුපට්ඨාන කියලා කියන්නේ. පදට්ඨාන කියලා කියන්නේ, පදට්ඨාන කියලා කියන්නේ ඒකට ආසන්නතම කාරණේ. ඒ විදිහට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැටියට මේ ධර්ම වෙන වෙනම බලන්න පුළුවන්, නාම රූප ධර්ම වෙන වෙනම බලන්න පුළුවන්. ඒ කියන්නේ හැම ධර්මයක්ම, වේදනාව ගත්තත් ඒකේ ලක්ෂණයක් තියෙනවා, ඒකේ කෘත්‍යයක් තියෙනවා, ඒකේ වැටෙන ආකාරයක් තියෙනවා. ඒ වගේම ඒකට ආසන්නම කාරණයක් තියෙනවා. ඒ විදිහට මම බලන්න පුළුවන් ඒකෙත්. ඒ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගැනීමට ඉතා දුෂ්කර වෙමි. මේක ඇත්තටම අමාරුයි. මේක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ දේශනාවකින් අහලා දැනගත්තේ නැත්නම් මේව ගැන දැනගන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒක නිසා මේ ධර්ම සමූහයේ වෙන් කරලා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් බලන්න හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න හෝ හරිම අමාරුයි කියලා කියනවා. මෙතෙන්දී මේ දැනගන්නවා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීම. හුඟක් වෙලාවට අනුමාන වශයෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අනුමානය ප්‍රත්‍යක්ෂව දකින්න එක තමයි අපි කියන්නේ මාර්ගඵල ලබනවා කියන, නැත්නම් අධිගමයටපත් වෙනවා කියලා. ඉතින් ඒක ඉතාම දුෂ්කරයි කියලා මෙතෙන්දී පෙන්නලා දෙනවා. එහෙයින් නාම රූප ධර්මයන් අනාත්ම වශයෙන් දුට් කල්හිම දැකිය හැක්කා වූ නිර්වාණ ධාතු අතිශයින් දුර්දශ වේ. මේ නාම රූප ධර්මයන් අනාත්මයි කියලා දැක්කහම දකින්න පුළුවන් වූ නිර්වාණ ධාතුව අතිශයින්ම දුර්දශයි කියලා දකින්න අමාරුයි කියලා කියනවා. ඒක අතිසූක්ෂමයි කියලා හඳුන්වනවා. ඉතින් ওই විදිහට මේ පිළිබඳව මේ නිර්වාණයේ තියෙන දුර්දශ භාවය පෙන්눔 කරලා තියෙනවා. එතකොට ඉතිරි මාත්‍රිකාව අපි හත් කරමු, පොඩි කොටසක් තියෙන්නේ. මේ පිළිබඳව ප්‍රශ්නයක්මුත් තියෙනවා, දැන් සාකච්ඡා කරපු කොටස බැලි. ඇයි නිර්වාණයේ දුර්දශයි කියන්නේ කියලා. මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. අතන නාම කියලා කියනකොට චෛතසික 52ම අයිතිද නැද්ද? අයිති. නාම කියනකොට ඇත්තටම ස්කන්ධ ගැන කතා කරනකොට නාම කියලා කියන්නේ චෛතසික ධර්ම සහ චෛතසික ධර්ම තමයි නාම කියලා කියන්නේ. චෛතසික ධර්ම සහ සිත් සියල්ලම නාම. එතකොට මට ඉසලහනේ කියනවා ජයන්ත මහත්තයා වේදනා සංඥා සංඛාර කියනවා වගේ එකයි මම ඒක. හතරම නාමස්කන්ධ හතරම. ඔව්. ඒ හතරම නාම. රූප නාම රූප කියලා බෙදෙනකොට රූපස්කන්ධේ රූප, ඉතිරි ස්කන්ධ හතරම නාම. හරිද? පැහැදිලි නේද? ඔව් පැහැදිලි. ඔව්. මේ අපිට ඒක මතු කරපු එක හොඳයි. අපිට සමහර සූත්‍ර දේශනාවල් හම්බ වෙනවා විඥානපච්චා නාම රූපං කියලා නේ. විඥානපච්චා නාම රූපං කියන තැනදී කොහොමද නාම රූප කියන එක හඳුන්වලා තින්නේ? කාට හරි මතකද? ඉතිරි ස්කන්ධයි රූපයි නේද දැත්ත මහත්තයා? ඔව්, හරියටම කිව්වොත් මොනවද රූප කියලා කිව්වේ, මොනවද නාම කියලා? 28යි සංඥා සංඛාර විඥානේ නැතුව. හරි. බොහොම හරි, බොහොම හරි. එතනදී විඥානපච්චා නාම රූපං කියන තැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ රූප කියලා කියනවා චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. එතකොට මහා භූත හතරත් මහා භූත හතර නිසා පවතින යන් රූපයක් වේද ඒ සියල්ල රූපයි කියලා විස්තර කරනවා නේද? නාම කියනකොට මොනවද කියන්නේ?
පස්ස වේදනා සංකාර විඥාන කියන්නේ විඥාන හරි. එතකොට එතෙන්දි කියන්නේ මොනවද? පස්ස වේදනා සංඥා මානසිකා ඒ විදිහට යන්නේ නේද? එතන විඥාන කියන්නේ ඇයි ඒකට විඥාන කියන්නේ නැත්තේ? විඥාන එතනට සඳහන් කළ නැත්තේ ඇයි? ඒ ටික නිසා විඥානේ ඉපදෙනවා කියන එක. එහෙම විඥානේ නිසා මේ ටික ඉපදෙනවා නේද? විඥාන පච්චා නාම රූප. විඥාන පච්චා විඥාන කියලා කියන්නේ විඥාන පච්චා නාම රූප කියන එතන නාම වලට විඥානේ අයිති කරලා නැහැ. ඒක නිසා ඇතැම් විදිහට මේකත් වර්ධවා ගත්ත ඇතැම් අය කියනවා විඥානයේ නාමයේ කොටසක් නෙවෙයි කියලා. ඒක වැරදි අර්ථ දැක්වීමක්. නාම කියනකොට විඥානයේ අනිවාර්යයෙන්ම අයිති. නමුත් විඥාන පච්චා නාම රූපං කියනකොට විඥානය ප්‍රත්‍ය කරගෙන මොනවද හටගන්නේ? නාම සහ රූප. දැන් අපි අභිධර්මානුකූලව දන්නවා විඥාන නිසා ප්‍රතිසන්දි විඥානයේ නිසා ඇතිවෙනවා රූප කියලා මොනවද? කර්මජ රූප කොටසක් ඇතිවෙනවා නේද? ඊට පස්සේ නාම කියලා කියනකොට ප්‍රතිසන්දි විඥානය නිසා ඒ විඥා ප්‍රතිසන්දි විඥානයම පවතිනවා සහජාතව ඇතිවෙන නේද? ඔක්칸තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය කියලා කොටසක් තියෙනවා නේද? එතකොට අන්න ඒ විදිහට නැත්තම් නිස්සය පච්චේන පච්චෝ ආදි වශයෙන් ඒ විදිහට සඳහන් කරනවා. එතෙන්දි නාම රූප කියන ටික ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. විඥාන පච්චා නාම රූපං කියනකොට එතන නාමයට ඇතුළත් කරලා නැහැ සූත්‍ර පිටකයේදී විඥානය කියන එක. මොකද විඥානය ප්‍රත්‍ය වෙලා හට ගන්න කොටස තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. අපි ඉදිරියට ගියෝ නිර්වාණේ අනන්ත ගුණ ඇති පරිදි. කියන්නේ නිර්වාණේ අනන්ත ගුණ තියෙනවා කියන එක කොයි විදිහද අපිට තේරුම් ගන්න යන්නේ කියලා කියනවා. එතකොට මෙතනදි කියනවා අවිද්‍යා සංඛ්‍යාත එක එක ක්ලේශ ධාතුවකට මේ සත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙළිය හැක්කේය. ඒ කියන්නේ අවිද්‍යා සංඛ්‍යාත අවිද්‍යාව ඇතුළුව තියෙන එක් එක් මේ ක්ලේශයන්ට අපි දන්නවා ක්ලේශ කෙලෙස 1500ක් කියලා රේරුකාණී ස්වාමීන් වහන්සේ අපිට හොඳ ලස්සන ග්‍රන්ථයකින් ඉදිරිපත් කරලා තියෙනවානේ. එතකොට මේ අවිද්‍යා සංඛ්‍යාත අවිද්‍යාවද ඇතුළුව මේ තියෙන කෙලෙස් මේ සත්‍යයන්ට අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙළිය හැක්කේ කියලා කියනවා. ඒ තරම් භයානකයි මේ කෙලෙස් කියන කොටස. එසේම තදන්‍ය මහා නරකයන්ට එසේම අන්‍ය වූ මහා නරකයන්ටද සකල තිරස්චීන යෝනි වලට සියලු තිරිසන් යෝනි වලටද ප්‍රේත යෝනි වලටද අසුර යෝනි වලටද හෙළිය හැක්කේ. මොනවාගින්ද මොනටද හෙළියන්න පුළුවන්නේ? මේ මොනවද ප්‍රත්‍ය වෙන්නේ? මේ කෙලෙස් ධර්මම තමයි. කෙලෙස් ධර්ම ප්‍රත්‍ය වෙලා මේ නොයෙකුත් තැන්වල දුගතියේ ප්‍රතිසන්දි ලැබෙන්න පුළුවන්කම තියෙනවා. අනන්ත අපරිමාණ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඇති කිරීමටද පොහොසත් වූවාය. මේ කෙලෙස් කියන වගේන් මේ අනන්ත අපරිමාණ දුක්ඛ ස්කන්ධයක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් වගේ. මෙසේ අවිද්‍යාවගේ දුක්ඛදායක භාවයේ දති යුතුය කියලා මේ විදිහට අවිද්‍යාව කියන එකේ තියෙන දුක් ගෙන දෙන දුකට දායක වෙන බව දුක්ඛදායක බව දත යුතුයි කියලා කියනවා. අවිද්‍යාවගේ අසුභ භාවය යම් පමණක් වේ නම් අවිද්‍යා නිරෝධයේ සුභ භාවයේද එපමණ වේ. දැන් අවිද්‍යාවකේ දැන් අසුභ භාවය දැන් අපිට හොඳටම පේනවා මෙතනද කියනවා මේ අවිද්‍යා සහ අවිද්‍යාවත් එක්ක එකතු වෙලා මේ කෙලෙස් වලට කරන්න පුළුවන් දේ මේ යෝනිවල අපිට අවීචි මහ නරකයේ ඉඳලා මේ ඉතිරි සිරස්චීන යෝනි ප්‍රේත යෝනි අසුර යෝනි වල හෙලන්න පුළුවන් කියලා. එතකොට ඒකේ කොච්චර අසුභයක් තියෙනවද අවිද්‍යාවගේ? ඒ අවිද්‍යාවගේ අසුභ භාවයේ කොච්චරයිද කියලා අපි දන්නවනම් අවිද්‍යා නිරෝධයේ සුභ භාවයත් එපමණක්ම වෙනවා. මොකද ඒ සියලු දුකින් මිදීමේ සිද්ධිය නිසා. 1500ක් වූ සකල ක්ලේශයන්ගේම නිරෝධයේ ගුණ
කෙසේ අනන්ත නොවන්නේ. ඒක නිසා මෙතනදී කියනවා මේ කෙලස් අපි දන්නවා 1500ක් විස්තර වෙනවා. ඒ 1500ක් වූ සියලු ක්ලේශයන්ගේ නිරෝධයේ තියෙන ගුණය අනන්ත නොවේ තියෙන්නේ කොහොමද? ඒක අනන්තමයි. මෙසේ ඒ ඒ ක්ලේශයන්ගේ අගුණයෙන් නිර්වාණ ගුණය සලකා ගත යුතුයි. මේ ක්ලේශයන්ගේ තියෙන අගුණය කියන එකම නිර්වාණයේ ගුණය සලකා ගත යුතුයි. මොකද මේ ක්ලේශයන්ගේ අගුණය දුරු කිරීම තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට මේ ක්ලේශයන්ගේ අගුණයන් කොපමණක්ද? ඒ නිර්වාණයේ ගුණයක් ඒකෙන්ම සලකා ගත යුතුයි කියලා කියනවා. ඉතින් අපිට මම හිතනවා ඉදිරි මාතෘකාව ටිකක් දීර්ඝයි. ඒක නිසා අපි ලබන සතියේ හැකි ආකාරයකින් ඒක කරගමු. හොඳයි. එහෙමනම් විශේෂ අදහසක් නැත්නම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. අපි වැඩසටහන නිමා කිරීම සඳහා ශ්‍රීමති මහත්මියට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේත් අපි අතිපූජනීය රේරුකානේ චන්දිමල ස්වාමීන් වහන්සේ විසින් රචනා කර මේ ග්‍රන්ථ රත්නයත්, ඒ වගේම මීට ප්‍රථමයෙන් අතිපූජනීය නාවුණි ධම්ම ස්වාමීන් වහන්සේගේ පဋාණ සජ්ජායන වාරයේ පටියත් ප්‍රයෝජනයට ගත්තේ. ඒ නිසා අපි උන්වහන්සේලාට පින් දීලා අනිත් සියලු දෙවියන්ටත් පින් දෙමු. පළමු කොටම අතිපූජනීය නාවුණි අරිදම් ස්වාමීන් වහන්සේට අපරස් කරගත් සියලු කුසල් කෘතවේදීවනුමෝදන් කරනවා. උන්වහන්සේට පතන්නා වූ පරිදි සුව පහසුවෙන් ලෞතර බුද්ධත්වයට පත් වෙන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාස ජීවිත ලැබමින් සිත්සේ පාරමී පුරාගෙන ඒ පතන ආකාරයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේට අපරස් කරගත් සියලු කුසල් කෘතවේදී වන්මෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙන් උන්වහන්සේටත් පතන්නා වූ ආකාරයට සුවපහසුවෙන් නිර්වාණ අවබෝධය ලැබේවා. සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබමින් සිත්සේ පාරමී පුරාගෙන එසේ නිර්වාණ අවබෝධය ලබන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතෝ. සාදු සාදු සාදු. අද දවසේ අපට මේ වැඩසටහන් ඉදිරිපත් කරපු ජයන්ත රත්නායක මහත්මයාටත් වැඩසටහන් සඳහා අපට මේ තාක්ෂණික දායකත්වය ලබා දුන්නා වූ තුසිත රාජපක්ෂ මහත්මයාටත් මේ වැඩසටහන් සකස් කරලා ඒව සංරක්ෂණය කරන ඖෂධී මහත්මියටත්, ඒ වගේම මේ පිටපත් සකස් කිරීමේ පටන් අපට බොහෝ උපකාර කරන ලක්ෂ්මී මහත්මියටත් අපි මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලින් ඔබ සෑම සියලුම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. කරගෙන යන්නා වූ සාසනික කටයුතු තම තමන්ගේ సంతානවල දියුණු කරගත යුතු ගුණධමුත් ප්‍රතන්නා වූ ආකාරයෙන් සාර්ථකව සිදු කර ගැනීමට මේ පින් හේතු වේවා, වාසනාව වේවා.
පතන උතුම් බෝධි වලින් සුවපහසු වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා ඔබ සෑම සියලුම දිනාගේම ධර්මයේ ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලතුළු ගුරුතුමන්ටත් කල්යාණ මිත්‍රයන් මිතුරියන්ටත් ඒ වගේම පවුල්වල සෑම සියලුම දෙනාටත් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා ඒ සෑම සියලුම දෙනාත් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්තා පරලෝ සැපත් ගුරුතුමෝ ඥාතිහු සුගති වලින් සුගති වලටම පත් වෙත්වා සෑම සියලුම දෙනාට සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ ලැබේවා ඒ වගේම සහභාගී වුණු කලණ මිතුරු මිතුරියන් ඔබ සැමටත් මේ ආකාරයටම කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා අප රැස් කරගත්තා වූ සියලු කුසල් බලයෙන් අපට සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් නිරන්තරයෙන් ගුණධම් වඩාගෙන ප්‍රාර්ථනීය සම්බෝධි වලින් සුවපහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා අප සෑම සියලුම දෙනාට ධර්මය උගන්වන්නා වූ ගුරු උතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පවුල්වල නැඳ හිත මිතුරන්ටත් පරලෝස පත්ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා මෙලොව වශයෙන් මේ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝස පත් ගුරු උතුමෝ ඥාති මිත්‍රාදී වූ සුගති වලින් සුගති වලටම පත් වෙත්වා සෑම සියලුම දෙනාට සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීමට මේ කරන සියලු කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි.